හිටන් ඉඳන් හරි කට්ටියට රිලැක්ස් කරන්න පුළුවන්. වටපිටාව ඉන්න කැටලුවක් නැහැ. එක එක මං ඇත්තට සාමාන්‍යයෙන් තහනම් කරලා තියෙන්නේ මේ මොකද ඒ කියන්නේ සෙල්ෆෝන් ඒවා මේවා කියන එකට. කරන්න දෙයක් නැහැ, මේක දෙවෙනි පාර මේක රෙකෝඩ් කරන්නේ. හැබැයි කමක් නැහැ, හදිසිය මට එන්න බැරි වුණොත් ඔය ටිකක් තියෙනවා කට්ටියට. මම කිව්වා ඒවා කට්ටියට දෙන්න කවදා හරි මොනා හරි වුණොත් මම මේකට ලෑස්ති වෙලා ගමන් කරනවා. හැබැයි ආයි මට එන්න ලැබිලා මේ පින්වතුන්ලට තව තව උපකාර වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් එළියක ඉන්න කට්ටිය මට පේන්නේ කවුරුත් ටිකක් ඔක්කොම ඉන්න අය කොහේ හරි ඉඳගෙන හිටියත් හාමුදුරුවම දකින්න ඕනේ නෑ පින්වතුනි. ඔය ගේට්ටුව ගාව හරි කොයි හරි කොනකට හරි ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ඇඟද? ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තටම ධර්මයක් මොන හරි මට හිතෙනවා මාව ඇත්තටම සමීප වෙනවා. තමන් ඉන්න තැනදී ඔය මං ඔය කිව්වේ ස්කන්ධාදි වශයෙන් ඒවා කල්පනා වෙනවා නේද? නැත්තම් ස්වාමීන් වහන්සේ එළියෙන් බල බල හිටියට ඒක කුණුප කොටස් වලින් හැදිච්ච දෙයක් පමණයි. ඒ රූපස්කන්ධය. ඒකයි බුදුරජාන් වහන්සේ දෙදා කිව්වේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒක නිකම්ම ධර්මයකුත් නෙමේ, පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරෙනකොට තමයි. පටිච්ච සම්පන්න කිව්වම ලොකුවට නෙමේ, හේතු සහගතව දෙයක් සිද්ධ වෙනවා කියන එක ස්ලාවට හරි තමන්ට. ඒක කොයි විදිහටද දන්නේ? යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතා තේසංච යෝ නිරෝධෝ ඒවං වාදි මහා ශ්‍රමණ. යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතා. ඔය පදේ මැති වුණා පින්වතුනි කට්ටියට එදා මාර්ග කියන්නේ ධර්ම ඇස පහළ වෙන්න. එතකොට මේක ලොකු විස්තරයක් නෙමෙයි කියන්නේ. ඉතින් අද කාලේ වෙනකොට එහෙම කල්පනා කරන්න පුළුවන් තැම්පත්කමක් අපේ නැති වෙලා තියෙනවා. දරන්න පුළුවන් අපි එන්නේ ඇත්තටම දැන් මෙතනට උනත් එන්නේ විවිධ බොහොම දුෂ්කර පරිසරයත් එක්ක. ඒකට තමයි මේ බුදුගුණ වඩන එක දෙන්නේ. ඒක අර නෙස්ටමෝල්ටයක් වගේ. ඒක නෙස්ටමෝල්ටයක් කරගන්න ඕනේ පින්වතුනි. හරියට බුදුගුණ වැඩෙනකොට බුද්ධාලම්බන පීතිය එන්න ඕනේ. බුද්ධාලම්බන පීතිය එනකොට තමන්ව පිනා යනවා මුළු සර්වාංගෙම, ප්‍රථම ධානයටමපත් වෙනවා. එතකොට තමන්ට මොනව හරි ග්‍රහ දොස්, අමනුෂ්‍ය දොස්, කර්ම දොස් තියෙනවා නම් ඒකෙන් වැළකෙනවා. ඒවත් තියෙනවාද? ගොඩාක් අයට තියෙනවා පින්වත්නි. ගොඩාක් අය නැති කෙනෙක් හොයන්න අමාරුයි. ඒ යුගයක තමයි මේ අපි යන්නේ. විශේෂයෙන්ම රාගය. ඒව අධිකව වැඩ කරන කාලයක්. හැබැයි ඒක හරි හිතා ගන්න පුළුවන් බුදුහාඳුරෝ ඔය විනය ශික්ෂාපද පනවනකොට ඔය සංඝාදිශේෂ ශික්ෂාපදේ ඒක හරිම ඉන්ටරෙස්ටිං. ඒක ඒක පනවලා ඒක එදා එක්කෙනාටයි දෙන්නාටයි වුණේ. හැබැයි අද මේක මන් දන්නවා බොහෝ පිරිසකට වෙනවා, නිකම්ම වෙන දෙයක්. එතකොට මේකත් එක්ක අමනුෂ්‍යයන්ුත් ලං වෙනවා. ඒ තරමට ආසාවල් ආස, ඒ තරමට අප්‍රියව කැමති, අප්‍රියාව නිකන් අමෘතියක් වගේ කරන් යන ගොරෝසු මේ නොපෙනෙන දේවල් අපිට ලං වෙනවා. ඉතින් ඒක ලං වෙලා තියෙනවා පින්වතුනි. ඒවා අපි අඳුරගෙන තමයි මනුෂ්‍ය මොළයේ තියෙනවා. අපි ඒගොල්ලන් කරන දේවල් කරන්න යන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන් ගාවටම යන්න පටන් ගන්නවා. අපි බුදුහාඳුර මොකද්ද කරේ කිව්වේ? ඒ උපදේශය අපි ස්වාධීනව කරන්න බලනවා. ඒ කියන්නේ අලුත් පවක් නම් කෙරෙන්නේ තමන් තමන්ගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්. දෙමව්පිය වුණත් ඒගොල්ලන්ව සතුටු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක යුතුකමක්. දෙවිදේවතාවුන් වහන්සේලා සතුටු කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ නාමයෙන් වුණත් තමන්ගෙන් අලුත් කර්මයක් කරනවා නම් කරන්න යන්නේ නැහැ. පවට උදව් වීම පිනක් වෙන්නේ නැහැ පින්වතුනි. පවට උදව් වීම පවක්ම තමයි වෙන්නේ. ඒව ඔෆිස් වලත් එහෙමයි, ඥාති අතරත් එහෙමයි. හැම වටපිටාවම මේ විදිහට තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේ කොහොමද මම තීරණය ගන්න කියලා. දැන් ටිකක් සනීපයි නේද ළඟ ඉන්න ඇට පින්වතුනි. මෙතනට ආවම මූණ ඇඹුල් වෙන ඒවා නැති වෙලා සුවපත් වෙන්න ඕනේ පින්වතුනි. සුවපත් වෙන්න ඕනේ. තමන්ගේ තියෙන හිත දුවන ගතිය, ප්‍රාර්ථනා කරන ගතිය දුර වෙලා
තමන්ගේ යථාර්ථය බලලා අතරින පැත්ත තමන්ට ලැබෙන්න ඕනේ. හරියටම මෙතන ඉන්නකොට තමන්ට සමාජ ගිහි ජීවිතෙත් එපා වෙයි. එහෙම පැත්තක් තමයි මගෙන් ලැබෙනව නම් ලැබෙන්නේ. මගෙන් කිව්වා මගේ අර ඩ්‍රයිව් මහත්තයා ඩ්‍රයිව් කරන් ගිය මහත්තයා කිව්වා ස්වයංවංශේ මේ ප්‍රෝග්‍රෑම් වලින් පස්සේ ගියාන් පස්සේ මොකද්ද මේ තියක් ගෙදර යන්න හිතෙන්නේ නැහැ කියලා. මං කෝ හරි මහත්තු ඒක තමයි වෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ මර මගෙත් එකම අරමුණ මේ පිංවතුන්ලත් එක තලයකට මේ පහළ තලයක නැතුව ඉහළ තලයකින් ඔහොමම නිවන කරා යන්න මාර්ගයක් පෑදෙනවා නම් තමන් අද අපිව හම්බුන්නේ නැතත් අනාගතයේදී තමගේ ආජීවිත සුරක්ෂිත වෙලා තමන්ට දුකක් එන්නේ නැති තත්වයකින් වාසය කරන්න ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ ආපු සියලු දෙනාටම ධර්මයේ ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ උත්තමයන් වහන්සේලාගේ නිෂ්ක්ලේශී ශක්තිය මේ ඉන්න සියලු දෙනාටම මේ මොහොතෙත් මොන මොන කායික අමාරුකම් තිබ්බත් අනිවාර්යයෙන් මේවා දැනෙන්නේ නැති ඒ භාවනාමේ යම් බලවේගයක් තමන්ට අත්දකින්න ලැබෙන්න මේ මොහොතේ. නැත්තම් මට දෙන්න තියෙන විශේෂ ආශිර්වාදය ඔච්චරයි. තමන්ට රස්නේද අවුවද මිනිස්සු වට වෙලා දින්නේ මොකද්ද සද්දද බද්දද ඒවා කොහේ හිටියත් තමන්ට ඒ දුක ඒ පීඩාවක් නැතුව ඉන්න හැටි තමන්ගෙම වැරදි දැකගෙන ඉන්න හැටි. තව එකක් මතක් වෙනවා මට ඔය එක එක ඇබ්බැහිවීම් තියෙන කට්ටිය කම්පියුටර්ස් වලට වෙන්න පුළුවන්. ඔය එක එක ඒ කියන්නේ කොහොම ඇබ්බැහි වෙන්නේ මේ මොනවද කියන්නේ මේ මුලාවී මෝහයේ මුල් කළා. ඒ මෝහයේ දුර වෙනකල් ඒකෙන් දුරු කරගන්න තමන්ට බෑ. එතකොට මේ බුදුගුණ කියන එකයි සීලය පොරොන්දු වෙන එකයි එක ආයුධයක්. මේක මතක තියාගන්න මේක ඇහෙන කට්ටියට. තමන්ට මම යම් ආයුධ ටිකක් දෙන්නේ. එතකොට ඕන දෙයක මෝහය නැති කරන්නත් ඕනේ. ඒක තමයි ලොකුම මේ මොකද ඒක කියන්නේ ආයුධය, වෙපන් එක. ඒකෙන් තමයි නැති වෙලා යන්නේ කෙලෙස්. අරවත් අඩංග වශයෙන් කන්ට්‍රෝල් වෙනවා. තේරෙනවද? ඉතිපිසෝ ගාතාව ඔහොම කරනකොට අර 80 රාගයට හෝ යන 80 කන්ට්‍රෝල් වෙනවා. ඒ ඉතිපිසෝ භගවා ඒ ඉතිපිසෝ ඒ 108ක් දිගටම කරනකොට. ඒ වගේම මේක ඒ නාමයේ කියනකොට විශ්වයෙන් උශක්තියක් වෙනවා පින්වතුනි. ඊට වඩා ශක්තියක් හිතන්න අමාරුයි. තමගේ මොළයට හෝමෝන්ස් වලට. ඒකත් එක්ක මේ සීලය අදිෂ්ඨාන කරනකොට ඒ අදිෂ්ඨානය පුරන්දු වෙන එකත් එක්කත් එකක් තියෙනවා. ඒකත් තව උදව් වෙන මේකක්. මම ඒක දැකලා තියෙනවා වැඩ කරනවා. ඒ සීලය කැඩි කැඩි හරි වෙන බොනේම හරි මොනවාද මුදල් නැතුව හරි ඒ ප්‍රශ්න තියෙනවට මේක උදව් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න තියෙන අයට. ඒකත් එක්ක අපේ අර තියෙන මෝහය නැතිකරන්න ඔය මං කිව්ව ඇබ්බැහි වෙලා තියෙන ඒ මේ මොනවාද අපි ෆැන්ටසයිස් කරන ඒ කියන්නේ මම්මුලාවෙන් හිතන ඒ දේවල් පොඩ්ඩක් නිෂ්කලංකව ඉන්නකොට හිමීට ඒ අවස්ථාව සිහිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කිමු කම්පියුටර් එකේ මොකක් හරි බල බල හිටපු දෙයක් කියලා අපිට වෙච්ච දේ හිතන්න ඕනේ. හිමීට අපි හිතන්න ඕනේ මොකද්ද මට අර වෙලාවේ වුනේ? මම මොකක්ද දැක්කා? මගේ ඇඟේ මොකද්ද දැනුනේ? ඒක තමන් ඒක කරන්නේ නැතුව එහෙම හිමීට ඒ ගැන ආවර්ජනය කරන්න ඕනේ. එහෙම කරනකොට ඒකේ යථා දේවල් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ තියෙන ආදීනව දේවල් තමන්ට නොදකපු හිතපු නැති දේවල්. මොකද අරක කරනකොට හිතන්න බෑ. ඒක මත් වෙලා තමන්ට එහෙම කරුණු එන්නේ නැහැ. ඒක නොකරන වෙලාවට හිමීට ඒක දිහා බලන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරයක් වගේ ඔය මට්ටමට. එහෙම කරනකොට තමන්ට අර ඒකේ කරුණ ඒක මොලේට යම් දෙයක් වෙනවා. ඊළඟ පාර තමන්ට මේ අවස්ථාව වෙනකොට තේරෙයි ලොකු වෙනසක් ඒ කරපු දෙයින් සිද්ධ වෙනවා පින්වතුනි. ඒ කියන්නේ ප්‍රඥාව යථාර්ථය දැකීම තරම් ආයුධයක් නැහැ මේ ලෝකේ.